ජගතානායකතුමනි සභාපතිතුමනි විශේෂයෙන්ම මේ වැදගත්ම අමාත්‍යංශ පිළිබඳ විවාදයේදී මට පේනවා ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍යතුමත් ඒ වගේම ව්‍යවසාය අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍යතුමත් සභාවේ රැඳී ඉන්නවා. නමුත් මේ කර්මාන්ත අමාත්‍යංශය ගැන නම් රිෂාඩ් බදුරුදීන් ගරු ඇමතිතුමා පේන තෙක්මානික නැහැ. මම විශ්වාස කරනවා මේ විවාදයේ අතරතුරවත් එයි කියලා. තුමර වැඩ වැඩි ගොඩක් ඒකයි. මේ එක වැඩක් ගැන තමයි කියන්න යන්නේ. ගරු සභාපතිතුමනි විශේෂයෙන් මම කර්මාන්ත අමාත්‍යංශය ගැනම තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ අපි මෑත කාලේ වැඩිපුරම සාකච්ඡා කරපු මාතෘකාවක් තමයි මේ බැඳුම් කර ගනුදෙනුව. බැඳුම් කර ගනුදෙනුව නිසා මූල්‍ය ශේෂ්ත්‍රයේ වෙච්ච බිලියන ගානක පාඩුව. හැබැයි ඒ වගේම අපි පහුගිය කාලේ සාකච්ඡා කළා කතා කළා මේ ගොවි ජනතාවගේ වීටික විකුණ ගන්න විදියක් නැහැ කියලා. සහල් ටික විකුණ ගන්න විදියක් නැහැ. වී ගෙනල්ලා ගොවියෝ පාරේ තියාගෙන හිටියා. නමුත් මම අද කතා කරනවා මේ බැඳුම් කර වංචාව තරම්ම රටට මූල්‍ය පාඩුවක් සිද්ධ කරපු මහා දෙවන්ත සහල් ගනුදෙනුවක් තියෙන. වී ගොවියන්ට වී ටික විකුණ ගන්න වැරුව රටේ පාරවල් වල තියාගෙන ඉඳද්දී අද කර්මාන්ත අමාත්‍යංශයේ කලින් සම්පකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයට තිබිච්ච ලංකා සතොස විසින් ගොවියන්ගෙන් මී මිලදී ගන්නව වෙනුවට ඉතාම අත්නෝමතික විදියට අතරම මේ සමහර වෙලාවට සතෝසත් නෙමේ මේකට වග කියන්න ඕන මුදල් අමාත්‍යංශයේ කැබිනට් මණ්ඩලයේ විසින් ගත්ත තීන්දුව తీරන නිසා ලංකාවට ගෙන්නපු හාල් ප්‍රමාණයක් තියෙනවා. දැනටත් මේ දැනට ගිහිලා බැලුවත් ගුදම් වල තියෙනවා කන්ටේනර් ගණනාවක් ඒ ගෙන්නපු හාල් විශේෂයෙන්ම 2014 සහ 2015 අවුරුදු දෙකේදී දේශීය නිෂ්පාදනය කරන හාල් මෙට්‍රික් ටොන් 46698ක් ලංකා සතොසට ගන්නකොට ලංකාවට ගෙන්නලා තියෙන ප්‍රමාණය භාණ්ඩාගාරයේ ඍජු උපදෙස් මත විදේශීය වෙළඳපොළ මිලදී අරගෙන තියෙන මෙට්‍රික් ටොන් 152255ක් ඊට අමතරව ඍජුව ලංකා සතොස විසින් ණයවර ලිපියක් මගින් විදේශීය වෙළඳපොළ ගන්න තියෙන මෙට්‍රික් ටොන් 1049ක් පසුගෙවුම් පදනම යටතේ මෙට්‍රික් ටොන් 29262ක් ආනයනික හාල් වෙළඳපොළෙන් අරගෙන තියෙන සතොස මෙට්‍රික් ටොන් 18134ක් අවසාන වශයෙන් ගත්තොත් එම දේශීය ගොවියන්ගෙන් මෙට්‍රික් ටොන් 46000ක් ගන්නකොට සතොස ආරං තියෙන 275693ක් මේකේ විදේශ වෙළඳපොළෙන් ගත්ත ප්‍රමාණය විතරක් මිලියන 9734ක කෝටි 973ක 2014 සහ 2015 මේ කැබිනට් එකටවත් කියන්නේ නැහැ. මේ කැබිනට් එකේ විකුණලා තියෙනවා. ඒ හාල් අරගෙන තියෙන ගබඩා කරන ඒවා රුපියල් 75ට ගත්ත කිලෝ එක රුපියල් 38ට විකුණලා තියෙනවා. පොඩක් ඉන්න මේ කතාව ඉවර වෙනකන් ගරු අමතුමා. අවුදා පොඩක් ඉන්න. ඇත්තටම වැදගත් ඒක. මේක තමයි ප්‍රශ්නේ. ඒ කැබිනට් එකයි මේ කැබිනට් එකයි කැබිනට් දෙකම එකට තියෙන කතාවක් මේක. ඔබතුමාට මම කියන්න ඕන විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලයේ 2014 ජූලි 31 වෙනිදා කැබිනට් අනුමැතියක් ලබා දුන්නා ගරු සභාපතිතුමනි ආහාර සුරක්ෂිතතාවය සහ වෙළඳපොළේ සහල් මිල ස්ථාවර කිරීම සඳහා ආරක්ෂිත තොගයක් පවත්වා ගැනීම පදනමින් ලංකා සතොසට සම්පකාර තොග වෙළඳ සංස්ථාව CW එකට දුන්නේ. හැබැයි ලංකා සතොසෙන් ගෙන්නුවේ සහල් මෙට්‍රික් ටොන් 50000ක් ආනයනය කරා. ඒ ආනයනය කරන හැබැයි කැබිනට් අනුමැතිය දුන්න ඉතා පැහැදිලි ලෙසම කැබිනට් සංදේශයේ යෝජනාවට අනුමැතිය දුන්නා 2014 ජූලි 31 වෙනිදා ලක් සතොස මගින් සහල් මෙට්‍රික් ටොන් 5000 බැගින් ප්‍රමාණවත් අවශ්‍යතාවය අනුව කොටස් වශයෙන් ගෙන්නන්න කියලා. يعني 50000ක් ගෙන්නන්න හැබැයි 5000 බැගින් තමයි කොටස් වශයෙන් ගෙන්නන්න අනුමැතිය දුන්නේ. නමුත් 2014 සැප්තැම්බර් 1 වෙනිදා මහජන බැංකුව මගින් නිකුත් කරපු ණයවර ලිපියකින් ඉන්දියානු යුනයිටඩ් ෆුඩ්ස් කියන සමාගමෙන් එකවර මිලියන මෙට්‍රික් ටොන් 50000ක් මිලියන 2843ක හාල් 2014 සැප්තැම්බර් 14 වෙනිදා වෙනකොට ඇණුම් කළා. ඒ කියන්නේ කැබිනට් තීරණයේ තිබුණේ 5000 බැගින් ගෙන්නන්න මෙයා ඇණුම් කළා එකපාර 50000ක්. ඒ අනුව 2014 නොවැම්බර් 9 වෙනිදා දක්වා කාලය තුලදී මෙට්‍රික් ටොන් 50002ක් ආවා. ඒතර මෙට්‍රික් ටොන් 50000ක් එකපාර ඇණුම් කරා. කැබිනට් තීරණය උල්ලංඝනය කරලා. එහෙම ඒක නෙමෙයි අපූරු කතාව ගරු සභාපතිතුමනි. ඒක එහෙම තියෙද්දී එතකොට සැපයුම්කරුව තෝරගත්තේ කොහොමද? අමාත්‍යංශයෙන් ඒකට මොකද ගත්ත ක්‍රියාමාර්ග? ප්‍රොක්‍යුරමන්ට් කමිටියක් අනුගමනය කරාද?
ඒ ක්‍රියාවලිය පැත්තකින් තියමු. අපි ඒ පැත්තකින් තියමු කොහෙන් පිටින්ම. මේක මේ වෙනකොට ඇත්තටම ආනයනික හාල් වලට තිබිච්ච විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉවත් කරලා වෙන පැත්තකින් පෞද්ගලිකංශي අනිත් අයට ආනයනික ගන්න ඉඩ කඩ හැදිලා තිබුණා. හැබැයි එහෙම තියෙද්දි මේ සහල් තොගය ආවා. ඊළඟට ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි. වැදගත් දේ 2014 ඔක්තෝබර් 15 වෙනිදා 2014 ඔක්තෝබර් 15 වෙනිදා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා එවනවා ලිපියක් ලංකා සතොසට. ඒ ලිපිය මොකද කියන්නේ? ACP ඉන්දියානු කියන සමාගමෙන් ACP ඉන්ඩස්ට්‍රීස් කියන ඉන්දියානු සමාගමෙන් පොන්නිසම්බ මෙට්‍රික් 50000කුයි නාඩු සම්බ මෙට්‍රික් ටොන් 50000කුයි මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් ආනයනය කරන්න කියලා කියනවා සභාපතිවරයාට. ලංකා බැංකුවෙන් ඒ වෙනුවෙන් ණයවර ලිපි දෙකක් නිකුත් කරනවා. ඒක සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම භාණ්ඩාගාරයෙන් සිද්ධ කළ දෙනවා. ඊළඟ වැදගත් ප්‍රශ්න තමයි ACP ඉන්දියානු සමාගම 2014 ඔක්තෝබර් මාසේ පළවෙනිදා මේ පිළිබඳව එවකට ආර්ථික කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයාට ලියුමක් ලියවනවා මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් දෙන්න කැමැත්ත පළ කරලා. එතකොට එතන සම්බන්ධය මොකද්ද? ACP ඉන්ඩස්ට්‍රී සමාගම තෝරගත්තේ කොහොමද? ඒ සමාගමෙන් හාල් ගෙන්නන්න කියලා කැමැත්ත පළ කරලා බැසිල් රාජපක්ෂ මහත්තයාට ලියුමක් ආවේ කොහොමද? ඊළඟ ප්‍රශ්නේ තමයි කැබිනට් අනුමැතියක් මේකට නැහැ. ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මේක නැහැ. එහෙම මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් ගේන්න කියලා අනුමැතියක් අරගෙන තිබුණෙත් නැහැ. වඩා වැදගත් දේ තමයි ඔක්තෝබර් 15 වෙනිදා සභාපතිතුමාට ලියනවා ඔක්තෝබර් 17 වෙනිදා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා කෙලින්ම ACP ඉන්දියානු සමාගමට ඇනවුමක් යවනවා. එතකොට මේ හාල් තොගේ ඇනවුම් කළේ භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරෙන් ඇනවුම් කරන හාල් ටොන් මෙට්‍රික් ටොන් ලක්ෂයක්. එතකොට 50000ක් එකවර ගෙනලා තියෙන අනිත් පැත්තෙන් එතකොට මේ වෙළඳපොළට එකවර මෙට්‍රික් ටොන් මේ ප්‍රමාණය આવුත් 150000ක් එනවා. ඔක්තෝබර් 19 වෙනිදා. ඒ කියන්නේ ඔක්තෝබර් 15 වෙනිදා නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ආටිගල මහත්තයා ලියුමක් කියන සභාපතිට 17 වෙනිදා එතුමාම ඉන්දියාවට ඇනවුම යවනවා. හැබැයි මේ වෙනකොට ලංකා සතොස ආයතනයේ මේ පිළිබඳව අඩුතරමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කළත් නැහැ. අධ්‍යක්ෂක මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දෙන්නේ ඉදිරිපත් කරන්නේ ඔක්තෝබර් 19 වෙනිදා. හැබැයි ඔක්තෝබර් 19 වෙනිදා ඉදිරිපත් කරනකොට 17 වෙනිදා ඇනවුම යවලත් ඉවරයි. ඔක්තෝබර් 19 වෙනිදා සතොස අධ්‍යක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කරන විටත් ඊට දින දෙකකට කලින් ඔක්තෝබර් 17 වෙනිදා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගන්න ඇනවුම යවල ඉවරයි. වටිනාකම කීයද කර සභාපතිතුමනි? වටිනාකම මිලියන 5913ක් කෝටි 591ක්. මිලියන 5913කුත් 6 ලක්ෂයක්. ඒක කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ උත්තරේ තියෙනවා. විගණක කාර්යපත්තුමාගේ අධ්‍යක්ෂ ජෙනරාල් වලට එන උත්තරේ සමාගම නම් කළේ භාණ්ඩාගාරයේ නිසා අමාත්‍ය මණ්ඩල අමාත්‍යංශයේ ප්‍රසම්පාදන හෝ තාක්ෂණික ඇගීමක් නොමැත කියලා. කොහොමද මේ වෙන්නේ? කොහොමද මේ වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කරන්න කවුද නියෝග නිකුත් කරේ? මොකද්ද ඒක සම්බන්ධයෙන් තක්සේරු කළේ? ඒ වැදගත් දේ තමයි මේ ලක්ෂ්‍ය ගන්න කියන කොටත් මේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් හාල් ගන්න කියන කොටත් තව මෙට්‍රික් ටොන් 91240ක් ඒ කියන්නේ ඇනවුම් කරලා තිබුණේ අර 50000ත් එක්ක. දැන් ලංකා සතොස ඒ වෙනකොට ඇනවුම් කර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 91240ක් ඔක්තෝබර් 15 වෙනිදා මේ ලක්ෂ්‍ය ඇනවුම් කරනකොට ඒ ඇනවුම් කර ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 68690.5ක් ඇවිල්ලා තිබුණා වෙළඳපොළට. ඇවිල්ලා තිබුණා වෙළඳපොළට. භාණ්ඩාගාර ලේකම් 2014 ඔක්තෝබර් 17 වෙනිදා ලිපියෙන් සියලුම සහල් තොග දෙසැම්බර් මාසේ 31 වෙනකොට එවන්න කියලා ඉන්දියානු ACP සමාගමට ඇනවුම් කළාට ඒ හාල් 2015 පෙබරවාරි 20 වෙනකොටත් තිබුණේ. කොච්චරද ඇවිල්ලා තිබුණේ? පොන්නිසම්බ වලින් මෙට්‍රික් ටොන් 4926යි නාඩු 4887යි ආවේ නැහැ. එතකොට ඒ ක්‍රියාවලියකට අනුව සිද්ධ වුණේ නැහැ. වඩා ගැටලුව තියෙන්නේ ගරු සභාපතිතුමනි 2014 ජූලි 21 වෙනිදා අමාත්‍ය මණ්ඩලයේ තීරණේ ගන්නකොට මෙට්‍රික් ටොන් 50000ක් ඇනවුම් කරන්න කියලා ඒකෙන් 36395ක් ඔක්තෝබර් 21 වෙනිදාට ලැබිලා තිබියදී ඒ 50000 ගන්නයි කියලා කැබිනට් මණ්ඩලයේ ගත්ත තීරණය පෙන්නලා තමයි ඒ තීරණයම පෙන්නලා තමයි මේ එවකට සම්පකාර අභ්‍යන්තර වෙළඳ ඇමතිතුමාගේ ලේකම් විසින් ඔක්තෝබර් 17 23 වෙනිදා වෙනකොටත් අර අනුමැතිය මේ අනුමැතියට ලඝු කරලා
හිලව් කරලා මේ ලක්ෂ්‍ය ගන්න යෝජනා කරලා අනුමත කරගන්න. මෙතන ඉතා බරපතල ජාවාරමක් සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය හරහා. ඒක විතරක් නෙමෙයි ප්‍රශ්නේ ඊළඟට. මේ නිදහස් මේ 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 ආපු හාල්තෝගේ මේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් එකවර එනකොට ඒවා නිදහස් කරගන්න බෑ මේ වේගින් වරායට. වරායට මේ වෙන වේගයට නිදහස් කරගන්න බැරි නිසා නිදහස් කර ගැනීමට ප්‍රමාද වීම නිසා සතොස විසින් ගෙවපු ප්‍රමාද ගාස්තුව කරු සභාපතිතුමනි මිලියන 362ක් කෝටි 36ක් ගෙවනවා වරායේ ඩැමරේජ් එක මේ හාල් නිදහස් කරගන්න බැරි වෙච්ච නිසා. මේ ගොවියෝ අපේ රටේ අම්පාරේ ගොවියෝ අනුරාධපුර පොළොන්නරුවේ ගොවියෝ පාරේ වීටික තියාගෙන වී ගබඩාවල් ළඟ වීටික තියාගෙන සම්පකාරයට විකුණ ගන්න බැරුව ඉන්නවා. මෙහි වරායේ මෙට්‍රික් ටොන් ලක්ෂයක් පොලිමේ තියෙනවා. ඇයි දැන් මේව ගන්න බෑ කියන හේතුව කියන්නේ මොකද? ගබඩා නැහැ කියනවා. ගුදම් නැහැ කියනවා. තියාගන්න දැන් නැහැ කියනවා. ඒ දේශීය ගොවියන්ගේ. හැබැයි ගෙනාපු විදේශීය හාල් ටික කොහොමද? කවුද අනුමම් කරේ? ඒක ලංකාවේ වෙළඳ පොලේ හාල් අවශ්‍යතාවය සම්බන්ධ ප්‍රශ්නයක් නෙමෙයි. කොමිස් ගැහිම පිළිබඳ ප්‍රශ්නයක්. ඒක සම්පූර්ණ මූල්‍ය ගනුදෙනුවක් මෙන්න සිද්ධ වෙන්නේ. ඒකට සම්පූර්ණවක් කියන්න ඕන භාණ්ඩාගාරයේ නිලධාරීන්. ඒකට වක් කියන්න ඕන ඒ කාලේ අමාත්‍යංශ ලේකම්වරු. මේ ක්‍රියාවලිය සම්පූර්ණ එයාගේ දැනුවත්භාවය ඇතුළු සිද්ධ වුණේ. මොකද මේකට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැහැ. මේකේ ගනුදෙනුවේ විනිවිද භාවයක් නැහැ. ඒව අවශ්‍යතාවය අනුව ඊට පස්සේ තීරණය කරපු ක්‍රියාවලියක් තියෙනවා. ඉතා බරපතල ආකාරයේ වංචාවන් සිද්ධ වෙච්ච. ඒ මම එක එක කියන්න යන්නේ නැහැ කාලයේ නිසා. නමුත් ඒකේ තියෙනවා ඉතා පැහැදිලිව නායවර ලිපිය විවෘත කරන අවස්ථාවේදී ආනයනය කරනු ලබන සහල් තොග කිසිදු පරීක්ෂාවකින් තොරව ග්‍රීන් චැනල් ෆැසිලිටි අතරේ නිදහස් කරන ලෙස සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා 2014 නොවැම්බර් 13 වෙනිදා අංක තියෙනවා. ඒ අංක දරන ලිපියෙන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙනවා. කිසිදු පරීක්ෂාවක් නොකර ඒ විතරක් නෙමෙයි ඒ ACP කම්පැනි එවනවා ලියුමක් මෙහෙට මේ හාල් අපේ වගා බිම් වල හදාපු හාල් කියලා. නමුත් බලනකොට ඒ කම්පැනිය කෙමිකල් හදන කම්පැනියක්. හාල්ගේ හදන කම්පැනියක් නෙමෙයි. කෙමිකල් හදන කම්පැනියක් තමයි. ඒගොල්ලෝ වෙන කම්පැනි වලින් අරගෙන හාල් එව්වේ. ඒ හාල් සෞතුද නැද්ද කියලා චෙක් කරන ක්‍රමයක් නැහැ. මොකද මෙහි සංවර්ධන මූල්‍ය අධ්‍යක්ෂකවරයා ලියුමක් ගහනවා රේගු අධ්‍යක්ෂක ජනරාල්ට මේවා ග්‍රීන් ෆැසිලිටි අර්ථයෙන් එවන්න චෙක් කරන්න එපා කියලා. 2014 2015 ක්‍රියාවලිය ඇතුළේ 2014 මේ කටයුතු සිද්ධ වෙනකොට 2014 නොවැම්බර් 13 වෙනිදා. එතකොට අවසාන වෙන්නේ මොකද්ද? නිදහස් කරගත්ත කන්ටේනර් 809ක් බහාලුන් 809ක් පෞද්ගලික ගුදම් දෙකක තියෙනවා. ඒක නිසා ගෙවන්න වෙන මුදල පෞද්ගලික ගුදම් වල තියාගත්ත නිසා ගෙවන්න වෙන මුදල තව මිලියන 15ක් ලක්ෂ 156ක්. එතන එතකොට ප්‍රමාද ගාස්තුව මිලියන 362යි මෙතන ලක්ෂ 156යි. මාස 10ක් වරාය තිබුණා කරු සභාපති වුණේ මේ හාල්. මාස 10ක් වරාය තිබුණා. මාස තව 9ක් පෞද්ගලික ගුදම් වල තිබුණා. අදටත් ඔබතුමා දැන් ගිහිල්ලා පරීක්ෂා කරොත් අදටත් තවත් තියෙන කන්ටේනර් 54ක්. තවමත් කන්ටේනර් 54ක් තියෙන ගුදම් වල ACE බහාලු මංගනේ තව 54ක් තියෙනවා. මේ වෙනකොටත් 54ක් තියෙනවා. කල්පනා කරලා බලන්න මාස 19ක් මේ ගුදම් වල තිබුණා. හැබැයි කිව්වේ 2014 දෙසැම්බර් 31 වෙනකොට මේක එන්න ඕන කියලා. ඒ කියන්නේ මේ මිලදී ගැනීම ක්‍රියාවලිය નિවර්දි නැහැ. මේ ගනුදෙනුව සම්පූර්ණ දූෂිතයි. නමුත් වරායට මේ හාල් ටික ආවනේ. මේ හාල් ටික වරායට ආවත් මේක නිදහස් කරගන්නවත් අඩුතරමේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මොකද ආණ්ඩුවට අවශ්‍ය දුනේ ජනතාවගේ වෙළඳ පොලේ හාල් මිල ප්‍රශ්න විසඳන්න නෙමෙයි. ඒ හාල් අවශ්‍යතාවය පෙන්නලා ගන්න සුසු නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒක තියෙන වෙනම කනගන්න වෙනවා. ඊට පස්සේ සිද්ධ වෙච්ච එක. ඒක කියන එක කියනවා. ඒ මේ මේකේ මේ වෙනම කතා මේ තාම කතාවේ මැද. ඊට පස්සේ මේ හාල් ටික හාල් කන්න ගෙනාවද මොකට ගෙනාවද කියන ප්‍රශ්නේ වෙනම තියෙනවා. කොහොම නැත් අවසානයේ ජනාධිපතිවරණ සමයේ 2015 ජනාධිපතිවරණ සමයේදී ඇමතිවරයා ජොන්ස්ටන් ඇමතිතුමා ඊළඟට මොකද කරේ? 2014 නොවැම්බර් 28 තවත් මෙට්‍රික් ටොන් 60,000ක් ඇනවුම් කළා. අතන 1,00,000යි ඊට කලින් 50,000යි තව මෙට්‍රික් ටොන් 60,000ක් ඇනවුම් කරනවා. ඒකට යන වියදම රුපියල් මිලියන 3,714යි ලක්ෂ 551,280යි කෝටි 371ක් එතන. ඒකට අමාත්‍ය මණ්ඩල අනුමැතියක් නැහැ.
අමාත්‍යමල් අනුමැතියක් නැහැ. ඒක තියෙන්නේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ අනුමැතිය විතරයි. ඉතාම පැහැදිලිව මුදල් අමාත්‍යංශයේ ඒ නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයයි මෙන්න මේ සංවර්ධන මූල්‍ය අධ්‍යක්ෂක ඒ සම්බන්ධ කරගෙන කරගත්ත ගනුදෙනුවක් මේක. භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයා 2014 දෙසැම්බර් 4 වෙනිදා මහජන බැංකුවට LC ඕපන් කරන්න උපදෙස් දෙනවා. LC ඕපන් කරන්න උපදෙස් දෙනවා. ඒර කලින් ගනුදෙනුව මෙට්‍රික් ටොන් ලක්ෂයක් ලංකා බැංකුවෙන් LC 2ක් ඕපන් කරෙව්වා. දැන් මහජන බැංකුවෙන් LC ඕපන් කරන්න උපදෙස් දෙනවා භාණ්ඩාගාර නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා. කාගේ අනුමැතියකින්ද? මොකද්ද අවශ්‍යතාවය? එතකොට දේශීය ගොවිය මම ඒක නැවත අවධාරණය කරනවා. දේශීය වී ගොවිය පාරේ වී ටික තියාගෙන ඉන්න විකුණ ගන්න විදියක් නැතුව. එහෙම තියාගෙන දැද්දි හාල් ලංකාවෙන් තව මෙට්‍රික් ටොන් 60000ක් ගේන්න තීරණය කරනවා. 50000යි ලක්ෂයයි 60000යි. බාහනකර සභාපතිතුමනි ඊළඟට රජයෙන් රජයට සහනය යටතේ තවත් එකක් තියෙනවා. රජයෙන් රජයට සහනය යටතේ බංගලාදේශයෙන් මෙට්‍රික් ටොන් 25000ක් නාඩු හාල් ආයි මිල දී ගත්තා. ඒකට ගියා තව මිලියන 1485ක්. කෝටි 148ක් එතනට ගියා. 2014 නොවැම්බර් 12 වෙනිදා අමාත්‍ය මණ්ඩල සංදේශයට එදා මේකට අනුමැතිය ලැබුණා. ගිවිසුම් අත්සන් කළා 2014 දෙසැම්බර් 3 වෙනිදා. ඒ වෙනකොට මේ බංගලාදේශයෙන් මෙට්‍රික් ටොන් 25000ක් ගන්නකොට ඒ වෙනකොට තිබුණ වෙළඳ පොළට ගේන ආනයනය කරන කටයුතු කරලා තිබිච්ච ප්‍රමාණය මෙට්‍රික් ටොන් 251210යි. ලංකාවට හාල් ගේන්නේ අපි. අපි රට දේශීය ස්වයං පෝෂණය කරනවා. අපි ගොවියගේ සුවඳ අඳුරනවා. අපි මොකද්ද කුඹුරෙන් නියරෙන් බැහැලාපු කට්ටිය. අපි වතුරෙන් අත හොදගෙන කුඹුරෙන් අත හොදගෙන තමයි මේ නාම යෝජනා පත්‍රයේ වක්කඩෙන් අත හොදගෙන අස්සම් කරේ. එහෙම තමයි කතා කළේ. හැබැයි මේ වෙනකොට ආනයනය කරන්න තීරණය කළ දුන්නා මෙට්‍රික් ටොන් 251210ක්. එහෙම තියෙද්දි ඒකෙන් 80154ක් ලංකාවට ඇවිල්ලා තියෙද්දි තමයි වරායේ ගොඩ ගැහිලා තියෙද්දි තමයි මේ රජයෙන් රජයට ගිවිසුම අරදී තව මෙට්‍රික් ටොන් 25000ක් ගේන්න තීරණය කරන්නේ. මොකටද මේ? මොකද අවශ්‍යතාවය? කාගේ අවශ්‍යතාවයකටද? රටේ මිනිස්සු කෑ ගැහුවද? පාර්ලිමේන්තුව බැල උද්ඝෝෂණය කරාද? උද්ඝෝෂණය කරේ ගොවියෝ. උද්ඝෝෂණය කරේ ගොවියෝ හාල් විකුණ ගන්න විදියක් නැතුව. නැතුව අවශ්‍යතාවයට නෙමෙයි. ඊට ආනයනික හාල් ඔක්කොටම මේ ආනයනික හාල් සඳහා වියදම ගියා ගරු සභාපතිතුමනි රුපියල් මිලියන 18597කුත් ලක්ෂ 519714. මිලියන 18597. කෝටි 1860ක්. කෝටි 1860ක් වියදම් කරා මේ හාල් ගෙන්නීමේ ක්‍රියාවලියට. මම ඒකේ කරුණු තියෙන ලේඛනයේ මේ වෙලාවේදී ගරු සභාපතිතුමනි ලැයිස්තුව මම සභාගත කරනවා. ධර්මලද වියදම් පිළිමද ලැයිස්තුව. ආනයනික හාල් වලට ගියපු වියදම, හාල් මිලදී ගැනීමේ වියදම, වරාය ගාස්තු, රජයේ ගබඩා සඳහා ගාස්තු, පෞද්ගලික ගබඩා සඳහා ගාස්තු, රක්ෂණ ගාස්තු, ප්‍රමාද ගාස්තු, නීති වියදම් ආදී සියල්ලේ මුළු එකතුව මිලියන 18597ක්. කෝටි 1800ක්. මම කියන්නේ මේ කෝටි 1800 වරින් වර වියදම් කරා නම් ලංකාවේ හාල් සියලු ගොවියන්ගේ හාල් ඕන මිලකට ගන්න තිබුණා. ගෝණ මිලට අරගන්න තිබුණා. හාල් අවශ්‍යතාවය අනුව ගේන්න කියලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්න එක වෙලාවක විතරයි මෙට්‍රික් ටොන් 50000 ඒත් 5000 දෙකින් ගේන්න අනුමැත කරේ. හැබැයි ගෙනාවේ කොහොමද? එකවර 50000ෙන් පටන් ගත්තේ. ඊට පස්සේ ලක්ෂයයි, ඊට පස්සේ 60000යි, ඊට පස්සේ 25000යි, මේ ආදි වශයෙන් තමයි මේක එකතු කරගත්තේ. කාගේ උමනාවට? වඩා වැදගත් දේ ගරු සභාපතිතුමනි 2000 මේ හාල් අඩු මිලට අලෙවි කිරීම නිසා ඊළඟට. ඒක ඒ ගනුදෙනුව තමයි ඔබතුමාලත් එක්ක පටන් ගත්තේ. අරගල් අරගොල්ලෝ ගෙනාවා. ඕගොල්ලෝ අඩුවට විකුණා. ඕගොල්ලෝ කරේ අඩුවට විකුණන එක. අන්න එතන තමයි මේ කර්මාන්තමත්තුමා දැන් ඉන්න ඕනේ. මේ හාල් ඊට පස්සේ ගබඩාවල් වල ගුදම් වල ගොඩ ගැහිලා තියෙනවා. ඊට පස්සේ මොකද කරේ? මේවා විකිණීම අඩුවට විකිණීම නිසා රජයට වෙච්ච පාඩුව මිලියන 2359ක් කෝටි 236ක්. එක පැත්තකින් දේශීය ගොවිය අනාථ කළා කෝටි ගාණක් වියදම් කළා හාල් ගෙන්නෙව්වා. ඒකට ලංකා බැංකුවේ මහජන බැංකුවේ සල්ලි පාවිච්චි කළා. මං කියන මේ වෙලාවේ කර්මාන්ත ව්‍යවසාය ඇමතුමා ඉන්නවා මහජන බැංකුව බාර. ඉරාන් වික්‍රමාත්ම නියෝජ්‍ය ඇමතුමා බැංකු පිළිබඳ දන්න කෙනෙක්. ලංකා බැංකුවේ මහජන බැංකුවේ මේ වගේ ණයවර නිමි දීලා මේ පහසුකම් දුන්නේ කොහොමද කියලා පුතන හොයන්න ඕන. මොකද ඒවත් රටේ ජනතාවගේ සල්ලි. ලංකා බැංකුවේ තියෙන්නේ මහජන බැංකුවේ තියෙන්නේ අප්පගේ අප්පච්චිගේ බූදලේ නෙමෙයි, වලව් වල බූදලේ නෙමෙයි. ඒවත් මහජනතාවගේ සල්ලි. ඒවා භාණ්ඩාගාර නියෝජිතයෙකු විතරක් එකවර පුළුවන් විදියට
ඒ ලේකම්ට විතරක් ලියලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තාමත් ඒකට ණය මම ඒ ප්‍රමාණය කියන්න. ඒ ණයකවලත් නැහැ. ඒ බැංකුවල ණයකවලත් නැහැ. ඒ විතරක් නෙමෙයි එහෙම තියෙද්දි අවසානයේ මොකද කරේ? 2014 ඉඳලා පටන් ගත්ත පොන්නි සම්බ රුපියල් 75ට ගෙන්නපුවා රුපියල් 60ට විකුණන්. රුපියල් 75ට කිලෝ එකක් ගෙන්නුවේ සාමාන්‍ය වියදමද ගියා මේ හාල් ගෙන්නන්න. හැබැයි ඒක වෙළඳ පොලේ විකුණන්න පටන් ගත්තා 60ට. ඒ 60ට විකුණන්න පටන් ගත්තා. ඒකින් වෙච්ච අවසාන වෙච්ච පාඩුව කෝටි 236යි. ගරු සභාපතිවරනි මේ 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 වෙනකොටත් ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් ඊළඟට මොකද වෙන්නේ? මේ මාබිම තියෙන ගබඩාවේ, අනිත් තැන්වල තියෙන වේයන්ගොඩ ගබඩාවේ, මේ තැන්වල තියෙන ගබඩාවේ හාල් ඉතාම වෙනද විවිධ උපක්‍රම පාවිච්චි කරලා PHI වාර්තා අරගෙන දොර අරිනකොට අපි දන්නව දොරවල් ළඟ තියෙන හාල් වැස්සට දෙමිනව ගුල්ලෝ ගහනවා. හැබැයි ඒවා සත්වාහාර හැටියට නම් කරලා මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් හාල් තියෙනවා. ඒවා සත්වාහාර හැටියට පාවිච්චි කරලා රුපියල් 38ට විකුණනවා. රුපියල් 75ට ගෙන්නපු හාල් රුපියල් 38ට විකුණනවා සත්වාහාරය කියලා නම් කරලා. දැන් සිද්ධ වෙන්නේ කලින් ආණ්ඩුවෙන් සිද්ධ කරේ මොකද්ද? හාල් ගෙන්නපු එක. හාල් ගෙන්නීමේ ජාවාරම. හැබැයි දැන් සිද්ධ කරන්නේ මොකද්ද? හාල් විකිණීමේ ජාවාරම. සත්වාහාර හැටියට නම් කළා හාල් විකිණීමේ ජාවාරම දැන් සිද්ධ වෙනවා. රුපියල් 75ට කිලෝ එක ගෙනාපු හාල් 38ට විකුණනවා. ප්‍රීමයකින් ගන්න හාල් අපි දන්නේ. ඊට පස්සේ හාල් සත්වාහාර වලටම පාවිච්චි කරනවද නැත්නම් මිනිසුන්ට ගන්න පාවිච්චි කරනවද? ආයි වෙළඳ පොළට කොයි ආකාරයෙන්ද යන්නේ කියලා දැනට ගබඩාවල තියෙනවා. මේ රටේ වෙච්ච මහා මූල්‍ය ගන්දුනුවක් වගේම මේ වගේ ගොවි ජනතාවත් පාරට බස්සලා වට්ටල කරපු මහා ජාවාරමක් තමයි මේ හාල් ගන්දුනුව. ඒකින්ද විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව. මේ මේ වෙච්ච ගනුදෙනුවේ අපි බලාපොරොත්තු වෙනවා විගණ කාර්යපත්තුමාගේ සහයෝගයත් අරගෙන පොදු ව්‍යාපාර කාර්ක සභාව මේ පිළිබඳ වාර්තාවක් සම්පූර්ණ සවිස්තර වාර්තාවක් පාර්ලිමේන්තුවට මේ පිළිබඳ ඉදිරිපත් කරන්න. මේ හාල් වංචාවෙන් ආණ්ඩු ක්‍රියාවලිය පැත්තකින් තියලා හිතන්න ඕන දෙයක් මේක. කොයි ආණ්ඩුවෙන් කරත් අවසානයේ පාරට බස්සලා තියෙන ගොවි ජනතාව, කොයි ආණ්ඩුවෙන් කරත් අවසානයේ වග කියන්න ඕන මේ රටේ බැංකු පද්ධතිය. අද බැංකු පාඩුයි, බැංකුව පවත්කරගෙන යන්න බෑ කියනවා, ප්‍රතිව්‍යුහ කරන්න කියනවා, අරම මේ ඔක්කොම කියනවා. අවසානයේ මොකද වෙලා තියෙන්නේ? මේ ඇමතිවරු කිහිප දෙනෙකුට ඕන විදියට, නිලධාරීන් කිහිප දෙනෙකුට ඕන විදියට ලියුම් ලියලා බැංකු ක්‍රියාවලිය තියෙන සල්ලි ටික අදිනවා ඉන්දියානු කම්පැනි වලින් හාල් ගෙන්නන්. අපි අහනවා මොකද්ද මේ තියෙන ගන්දනුව? මොකද්ද මේ සම්බන්ධය? මේ කෙමිකල් හදන කම්පැනියක් හාල් ගෙන්නන්න පාවිච්චි කරේ කොහොමද? මොකද්ද ඒකට තිබිච්ච අවශ්‍යතාවය කියලා තමුන්නාන්සල හරියට පැහැදිලි කරන්න ඕන. රටට පැහැදිලි වෙන්න ඕන. සත්වාහාර කියලා නම් කරලා හාල් ටික විකුණනවා. අද ඒකේ ජාවාරම් බවට පත් කරගෙන තියෙනවා. මම ඉතාල පැහැදිලිව කියන වර්තමාන කර්මාන්ත අමාත්‍යවරයාට මේ පිළිබඳව ඉතිහාස පරීක්ෂණයක් කරන්න ඕන කමක් නැහැ. එතුමා මේක ආශිර්වාදයක් කරන්න තියෙන්නේ. එතුමා මේක ආශිර්වාදයක් කරන්න තියෙන්නේ මොකටද? එතුමාට දැන් මේක විකිණීමේ ලාභය තියෙන නිසා. කලින් කඩියට ගෙන්වීමේ ලාභය තිබුණා. දැන් මේක විකිණීමේ ලාභය තියෙනවා. ඒ ජාවාරමේ ක්‍රියාවලිය අද දිගටම සිද්ධ වෙමින් යනවා. ඒක ඉතාම බරපතල තත්ත්වයක්. ඒක මම ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. ඊළඟට මම මේත් එක්කම කතා කරන්න ඕන විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යාංශයට තියෙන ආයතන කිහිපයක්ව තියෙනවා. ඉරාන් වික්‍රමලත් නියෝජ්‍ය අමාත්‍යතුමා පාර්ලිමේන්තුවට උත්තරයක් දීලා කිව්වා මීට කලින් මේ පාර්ලිමේන්තු අයවැය වාර්ය අවසානදිම රාජ්‍ය ව්‍යාපාර ආයතන 250ක් පාඩු ලබනවා කියලා. ඒක මම දන්න ඔබතුමාගේ මේ කාලය ඇතුළත ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. හැබැයි දැන් හොයන්න ඕන මේ රාජ්‍ය ආයතන 250 පාඩු ලබන හේතුනේ මොනවද කියලා. මේවා නිකම්ම නිකං අලවියට තියන්න නැතුව නැත්නම් මේවා පෞද්ගලික අංශයත් එක්ක ඒකාබද්ධ කරනවා කියලා වෙන්දේශයට තියන්න නැතුව හොයන්න ඕන කවුද මේවට පාඩු කළේ, මොකද්ද මේ පාඩු වෙන්න බලපාපු හේතුව කියලා. දැන් මම මහජන බැංකුව ගැන වචනයක් කියන්න. ඔබතුමා දන්න කරුණු මම මේ කියන්නේ මහජන බැංකුව ගැන. අපි දන්නවා බැංකුවකින් ණයක් ගන්න ගියාම සාමාන්‍ය මිනිස්සෙක් ණය ගන්න ගියාම මොනතරම් කරදර වෙනවද කියලා. අප තියන්න ඕන, අපකාරෝ එක්කගෙන යන්න ඕන. ගුරුවරයෙකුට ණයක් ගන්න ගියත් එහෙමයි, ගොවියෙකුට ණයක් ගන්න ගියත් එහෙමයි, කාටත් ණය ගන්න ගියාම විශාල කරදරයන්ට ලක් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි සමහර ආයතන තියෙනවා, සමහර ව්‍යාපාර තියෙනවා, සමහර කම්පැනි තියෙනවා, ඒවා වරප්‍රසාදලත් ආයතන. ඒවට අප කාර්ය ඕනෙත් නැහැ, මොකුත් නැහැ. මම උදාහරණ කිහිපයක් ඔබතුමාගේ අවධානයට යොමු කරන්නම්. කැන්ඩි සිටි සෙන්ටර් කියන එක හැදුවා නුවර. කැන්ඩි සිටි සෙන්ටර් එක හදනකොට ඒ කැන්ඩි සිටි සෙන්ටර් එක ඔබතුමා දන්නෝ සභානායකතුමා,
ඒ සිටි සෙන්ටර් එක ඉදිකිරීමේ කටයුතු කරපු ව්‍යාපාරිකයට මහජන බැංකුවෙන් දුන්නා මිලියන 245ක අයිරා පහසුකමක්. තව ණයක් දුන්නා මිලියන 150ක. මේ ණය දුන්නේ අනුමත කරේ 2009 ජනවාරි මාසේ 30 වෙනිදායි 2009 ජනවාරි මාසේ 27 වෙනිදායි. හැබැයි අප්‍රේල් මාසේ 31 වෙනිදා වෙනකොට මේ ණය සියල්ල අක්‍රීය ණය බවට පත් කළා. මට කියන්න කවුරු හරි පුළුවන් නම් කාට හරි එහෙම ගොවියෙකුට පහසුකමක් තියනවාද කියලා. ජනවාරි මාසේ ණයක් අරගෙන අප්‍රේල් මාසේ 30 වෙනකොට අක්‍රීය ණය කරගන්න බැංකුවකි මිලියන ගාන කෝටි 15ක් අයිරා පහසුකමක් ගන්න කෝටි 24ක් අරගෙන අක්‍රීය ණය කරගන්න මේ පාර්ලිමේන්තුවේ කාට හරි පුළුවන්ද? ඔබතුමා ව්‍යාපාරගෙන දන්නෝ. සභාපතිතුමනි ඔබතුමාට පුළුවන් ද එහෙම අක්‍රීය ණය කරගන්න? ඔය ව්‍යාපෘතිය හුඟක් අමාරුවෙන් ආරම්භ කරේ හොඳ දේශීය ව්‍යාපාරිකයෙක්. යුද්ධයේ කාලේදී තුමාට හුඟක් ප්‍රශ්න ඇතුණ කියලා මට මතක. ඔව් නමුත් ඒ කාලයක් දුන්නා ගෙවන්න මම හිතා. ඒක හොඳයි. ඒ කාලේ මම ඊළඟට කියන්නම්. ඒ දේශීයකම ව්‍යාපාරිකකම ඒ ඔක්කොම ඇත්ත. නම් ප්‍රශ්නේ තියන්නේ බැංකුව එවැනි අක්‍රීය කරේයි. මොකද ඒ කැන්ඩි සිටි සෙන්ටර් එකෙන් කාටවත් පාඩු උනේ නැහැ. ඒක අලාභ උනේ නැහැ. ඒ හදලා සියලුම ඒකේ කඩ කාමර අලෙවි කරා හොඳම ගණන් වලට. පාඩු උනේ නැහැ. බංකොලොත් උනේ නැහැ. මොකද්ද හේතු අක්‍රීය ණය කරන්න? ඒකයි ප්‍රශ්නේ. ඒකට සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ අවසානයේ මේ වෙනකොට තියෙන தত্ত্বය මොකද්ද වෙලා තියෙන්නේ? 2016 ජූනි මාසේ 30 වෙනකොට ණය මුදලෙන් ගෙවන්න තිබුණා මිලියන 260ක්, පොලිය තිබුණා 491ක්, ඔක්කොම එකතු වුණා මිලියන 752ක්. පස්සේ මේගොල්ලොත් එක එකදා වේඩාව බැංකුව මොකද එකඟදා වේ? ඒ කැන්ඩි සිටි සෙන්ටර් එකේම ස්ථානයක් දීලා තියෙනවා මහජන බැංකුවට කුලියට. ඒකේ මාසේ කුලිය මිලියනයයි ලක්ෂ 10යි. අර ණයවල හිලව්වට මේකේ කුලිය හිලව් කරගන්න. එහෙම හිලව් කරගත්තොත් මේ ණය අය කරගන්න වෙන කාලය කොච්චරද? අවුරුදු 62ක් යනවා. අවුරුදු 62ක් වෙනවා. එතකොට හිලව් කරගත්තොත් ඒ විදියට. ඒ කියන්නේ දැන් ණය ගෙවන්නේ කොහමද? කැන්ඩි සිටි සෙන්ටර් එකේම හදනවා මහජන බැංකුවේ කාර්යාලය පවත්වාගෙන යන්න ඉඩ දීලා තියෙනවා. ඒකේ කුලිය ණයට හිලව්වට දෙනවා මිලියන ගාන. එතකොට මේ මිලියන 700 ගාන අක්‍රීය ණය කරලා ගෙවීමේ පහසුකමක් හදනවා. මොකද්ද ගෙවීමේ පහසුකම? අර ඒකේ කුලිය ණයට හිලව් කරනවා. එහෙම හිලව් කරුවොත් එහෙම ගෙවල ඉවර ගන්න වෙන අවුරුදු 62ක්. ඉතින් අපි කියන්නේ එහෙනම් මේ පහසුකම ගොවියන්ටත් දෙන්නකෝ, රජයේ සේවකයින්ටත් දෙන්නකෝ. මහජන බැංකුවට මේ වගේ මහා නිධානයක් පහළ වෙලා තියෙනවා නම් එක්කෙනෙකුට දෙන්නකොට මේ වගේ පහසුකම් දෙන්න. ඉතින් ඒක මේ රටේ සාමාන්‍ය ජනතාවට දෙන්න, කාටත් දෙන්න. ඒකද ප්‍රතිපත්තිය? ඒකද බැංකුවක ප්‍රතිපත්තිය? අපි අහන්නේ ඒකයි. ඒක මොනතරම් අසාධාරණ ප්‍රතිපත්තියක්ද? මොකද ඒවා ආයේ සාමාන්‍ය ජනතාවගේ තැන්පතු මේ බැංකුවල තියෙන. මම තව එක උදාහරණයක් කියන්නම් ඔබතුමාට. මේ වගේම තව කාරණාවක්. ජාල බැංකුවෙන් ශාඛාවෙන් දීලා තියෙනවා එක ගනුදෙනු කරුවෙකුට. රිෂාඩ් බදුදී ඔබතුමා දැන් දාවේ උදේ ඉන්න එපා, පටන් ගන්න වෙලා ඉඳලා ආගෙන ඉතින් ඔයා කියපේ. ඔය දීටි දැන් ගරු මන්ත්‍රතුමා, ඔබතුමා චෝදනාව එල්ල කරා ගිය කාලේ ගෙනාපුවාගෙන. ඒක ඇත්ත. නමුත් දැන් විකිණීම ගැන කිව්වා. කොහොමද විකිණන්නේ? අලාභයට විකිණනවා, ඇමතිවරයාට හෝ අපිට ලාභ දරාගෙන කරනවා කියලා. ඒක අමූලික බොරුවක් කරු මන්ත්‍රතුමා. ඔබතුමාට මම පැහැදිලි කරන්න කැමැති. මේ හාල් ආවට පසුව මම ඕපන් ටෙන්ඩර් එකක් පත්තරෙන් කෝල් කරා. රුපියල් 75ට ඉල්ලීම ආවා. දෙන වෙලාවදී ටෙන්ඩර් කරන්න ඉස්සරහ කමිටුවක් පත් කරලා සුදුසුද නොසුදුසුද කියලා බලවා. සුදුසු කියලා ආවා. සුදුසු කියලා තමයි ආවේ. නමුත් ටෙන්ඩර් වලින් 75ට ඉල්ලන වෙලාවදී PHIලා සමහර මේ කොමිෂන් මේ CAD කාර්යෝ ඇවිල්ලා මේ ඔක්කොම විකුණන්න නැතුව වහලා දැම්මා. ඊට පස්සෙ අපි උසාවියට ගියා. තර මන්දිරතුම අපි උසාවියට ගියා. උසාවියට ගිහිල්ලා මාස 3ක් වුණා ඒ වෙයාහවුස් ඔක්කොම අරින්න. ඊට පස්සෙ අපිට උසාවියෙන් කිව්වා විකුණන්න එපා, ඔයගොල්ලෝ මේ පෙරදිනියේ තියෙන ඒ දෙපාර්ට්මන්ට් එකෙන් පරීක්ෂණයක් කරලා විකුණන්න කියලා. මාස 3ට සුදුසු හාල්
after 3 months wahala tibbata pasu usaviya niyoganawa api wahala tibbe eken pasu nosudus hal kiyala kiwwa hitapasu mama meka cabinet ekata idiripat kara me wage prashna thiyenawa kiyala hitapasu cabinet ekek mata niyoga kara mekata sieluma prima wageema thiyena loku kattiya gennala meka e ekenma thinduwa kawa usaviya me kanna ba minisunna denna ba e nisa meka satwa aharata denna kiyala usavi niyogayak thiyenawa gar manduthuma obathumata okkoma idiripat karanna hitapasu thamai manduthuma mama okkoma gennala api cost of living kamithuwak thiyenawa mama vitarak neme ape malik samara wikramathuma ravi karunanayak ematuma e wageema harisena ematuma api okkoma baadi walaye kamithuwen thirney kara siyala dema vyaparayo vyaparikene factory thiyana aya kukul kema hadana aya gennala mila illimak ehuwa eke ekkenak adu milata illuwa ihala mila thamai 38 aave e 38 ta ihala ihala ayata deela දෙනවා කියලා කැබිනට් අවසර අනුව අපි දුන්නේ එහෙම අර 1 කිලෝ හරි මගේ කැමැත්තෙන් මම වික්කේ නැහැ කියලා මම මේ වෙලාවදී මම කියන්න කැමති කරු මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ පැහැදිලි කිරීම ඇතුලේ මෙවැනි ගනුදෙනුවක් සිද්ධ වෙලා තියෙන බව පිළි අරන් තියෙනවා මේ වගේ හාල් ඇවිල්ලා තියෙන බව පිළි අරන් තියෙනවා ඒවා දැනටත් ගුඩම් වල තියෙන බව පිළි අරන් තියෙනවා අවසානයේ ඔබතුමා උසාවි නියෝගයක් අරගෙන මේ ක්‍රියාවලිය කරනවායි කියලා ඔබතුමා කියනවා නමුත් මම කියන්නේ ප්‍රශ්නේ දැන් මේක යහ පාලනේනේ නිකම්ම පාලනේ නෙමෙයිනේ යහපාලනේ ගුව ගමම්ම අර බුදු සරණයි වගේ දාගත්ත තමයි. එතකොට හොයන්න ඕන ඔබතුමාගේ ආණ්ඩු පාලනේ විසින් යහපාලනේ විසින් මේ ගනුදෙනුව මොකද්ද උනේ? කොහොමද මේම කරේ? ඇයි මේ මහා ලැබිලා තියෙන්නේ? ඒ ඒ ඒ ගැන මොකද්ද ඔබතුමාලා අමාත්‍යංශ මට්ටමින් කරලා තියෙන පරීක්ෂණේ? ඒව FCAD ඉන්කුවරියක් යනවා. ඒ වගේම ප්‍රෙසිඩන්ට් කොමිෂන් එකෙන් ඉන්කුවරියක් යනවා. ඒ නෑ ඒ කොමිෂන් දෙකම ඉන්කුවරියක් දැනටම යනවා ඒක. ඒකයි මම කිව්වේ. जून तीहट महाजन बैंक अक्रिय ऐरा नयल प्रधान गंधुनुकर दहादेने मंकियाल एक निवास विकुण आयतने පුතාටත්ණය දීලා තියෙනවා නෝනටත්ණය දීලා තියෙනවා ඔක්කොම අක්‍රියයි. ඉතින් මේවා කොහොම හොයන්නේ බාන්න නැතුව දෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. මේක තමයි තියෙන කියා. ඒ සමහර කැලේට එහෙම. ඊළඟට ඔබතුමා දන්නවා දැනටත් මහජන බැංකුවේ හැමතුමාලා දන්නවා මහජන බැංකුව ඩිජිටල් කිරීමේ බැංකින් ව්‍යාපෘතියක් යනවා. මේක පිළිබඳව මාධ්‍යවල ගොඩාක් සාකච්ඡා කරනවා. මම මට වෙලාව යන නිසා මම කියන්නේ නැහැ ගොඩක් දේවල්. දැනටත් මේ පිළිබඳව පරීක්ෂණයක් කරන නිසාත් මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා ඔබතුමාගේ කතාවේදී හරි මේ ඩිජිටල් කරණේ ක්‍රියාවලිය පිළිබඳව මොකක්ද ඇත්ත තත්ත්වය කියලා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න කියලා. ඊළඟට විශේෂයෙන්ම මම නැවතත් අවධාරණය යොමු කරනවා තව වැදගත් කාරණයකට. මොකද මේ අයවැය යෝජනාවකම තියෙනවා මන්තායි සෝල්ට් ආයතනයයි හම්බන්තොට සෝල්ට් එකයි ලිස්ටින් කරලා ලැයිස්තුගත කරලා ඔබතුමාලා කියන විකුණන්නේ නැහැ කියලා. නමුත් ලැයිස්තුගත කරලා වෙළඳ පොළට ඉදිරිපත් කරා. मुखदेक ऊमना मुखद पेहदी व्यापारिक वसें रजेट पवत्म अपहसुता व्यक्ति पाडुलाभन आयतन हटियट मे नाम कलती अब मुखद मम हन मंता सोल्ट आयतन पाडुलाबिल मम सभागत कर्ण गर सभापत्मी दिदास एकोलहैंदल दिदास दासे दक्वा मे आयतने आदाय दिदास दाहतर दिदास पहलवे मिलियन हतलिस नमयाई දෙදාස් පහළුව දෙදාස් දාසේ මිලියන 62යි ලක්ෂ 60 මිලියන 62ක් ලක්ෂ 624ක් තියෙනවා ආදායම ලාභයේ මිලියන 19යි 2015 2016 අවුරුද්දේ ලාභයේ මිලියන 19යි බදු ගෙවුවට පස්සෙත් ලාභයක් තියෙනවා රජයට බදු ගෙවලා තියෙනවා මේ ආයතන ස්ථාවර තැන්පතුවක් පවත්වාගෙන යනවා සේවකයෝ 300ක් විතර මම සභාගත කරනවා අද ඉල්ලීමක් කරනවා මේ ආයතනයේ ඉන්න සේවකයෝ මන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනය විකුණන්න එපා කියලා. ඒක ලැයිස්තුගත කරන්න ඕනේ නැහැ. ඒක රජයේ යටතේ රජයේ අයිති යටතේ පාත්ක ගන්න පුළුවන් කර්මාන්තමාත්තුමාට ඒක අඩු කරන්න පුළුවන්. ඒක කිසිම සාධාරණ හේතුවක් නැහැ. මං කියන ඔබතුමාලා පුළුවන් නම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න මන්තායි සෝල්ට් එක පාඩු ලබනවද නැද්ද කියලා. මොකද්ද මේ ආයතනය විකුණන්න තියෙන ලැයිස්තුගත කරන්න තියෙන අලෙවි කරන්න තියෙන බදු දෙන්න තියෙන. මම මේ වචන ඔක්කොම පාවිච්චි කරන්නේ අපි විකුණනවායි කියන්නේ ඔබතුමාද කියලා නෑ බදු දෙනවා කියලා. විකුණනවායි 99 අවුරුද්දකට බදු දෙනවායි කියන එකේ කිසි වෙනසක් නෑ. ඒ ප්‍රතිව්‍යුහක ඔබ සතුකරණය ජනතාකරණය මොනවා කරත් අවසානයේ විකිනීලා තමයි. සභාපතිතුමා අවුරුදු 99ක් කියන්නේ પરම්පරා දෙකක් නේ මේ දැන් වයසේ හැටියට.
ෂර්ට් බදු දෙන්න. විකුණන්නේ නැහැ. බදු දෙනවද? බදු වලට දෙන්නේ නැහැ. ඇයි ඉස්තු කතා කරනවද? නෑ නෑ. ඒක මේ 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 බජට් කතාවද කිව්වට මේ සම්බන්ධව සාකච්ඡාවක් කිසි දෙයක් මුන්න නැහැ. ළඟදී අපි සාකච්ඡා කරා. සාකච්ඡා කරාට අපි කවදාවත් මේ එල්මනයිට් කෝපරේෂන් හෝ එහෙම නැත්නම් මාන්දේ ෂෝල්ට් හෝ වෙන තියෙන දේවල් විකුණන්නේ නැහැ. කවුද හරි ව්‍යාපාරයක් ව්‍යාපාරිකෙක් එනවා නම් ඒ මේ ඉන්වෙස්ට් කරන්න ආයතනය දෙන්නේ නැහැ. ආයතනේ තියෙන බඩු දීලා ඒකෙන් වැලියුවේෂන් එක කරනවා නම් ඒකට ඊට දෙනවා. ඒක නෝ ඒකේ කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ. මම කියනකෝ දැන් මේ පුදුම කතාවක් මේ අයවැය කතාව පුරාම කියනවා. සමෘද්ධි අමුතුමා කියනවා සමෘද්ධියේ නම වෙනස් කරන්න එයා කැමති නැහැ. මෙතුමා කියනවා මේ අයවැය කතාවේ තිබ්බට ඔයාලා ඉස්සු ගත කරනවා කියලා අපි එහෙම කරන්නේ නැහැලු. ප්‍රජාතන්ත්‍රවාදී. ඈ එතකොට මොකද්ද මේ කියන්නේ මහජන අදහස් විමසුවා ඇමතිවරුන්ගේ අදහස් විමසුවා මම දැක්ක කරු සභාපතිවරුනි පත්තරවලයි දැන්වීම් රූපවාහිනියේ මේ අදහස් විමසීම ගැන තිබුණා. ඉතින් මේ බලනකොට මේ ඇමතිවරුන්ගේ හරියට අදහස් අහලා නැහැ නේ. ඇමතිවරුන්ගේ අදහස් වලටවත් අහුන්ගන් දීලාද මේ අයවැය හදලා තියෙන්නේ? 45 35. ඉතින් මොකද්ද මේ කියන්නේ? දැන් මේකේ තියෙන හයවැය කතාවේ මන්තායි සෝල්ට් එක ලැයිස්තු ගත කරනවා කියලා. මෙතුමා කියනවා ඒව කරන්න හරියන්නේ නැහැ මොකුත් කරන්නේ නැහැ කියලා. ඉතින් අපි මේ අයවැය කතාව ගැන විවාදිතියි. අයවැය කතාව ගැන විවාදිතියි. ඉතින් අයවැය කතාවේ තියෙනවා නම් ඒව ගැන මේ කතා කරන්නේ. විශාල බතු. ආ ඒක මං කිව්වේ වැලියු ඇඩිෂන් වලට ඒකට සුදුසු පුද්ගලයා අපි තෝරලා ඒක දෙන්න ඒක ට්‍රාන්ස්ෆරන්සි එක කරන්න බලන්න. මොකටද දෙයනේ මේක දැන් මේ රජයටද ලාභ ලබමින් කරන්න පුළුවන් නම් සුදුසු පුද්ගලයා තෝරන්නේ මොන වචන වලින් කිව්වත් අවසානේ තියෙන එකනේ සුදුසු පුද්ගලයා තෝරනවලු මොකටද සුදුසු පුද්ගලයෝනේ මේ කරන්නේ තාක්ෂණය ලබා ගන්න. මොකද්ද මොකද්ද තියෙන ප්‍රශ්නේ ඔබතුමාලට මේක තාක්ෂණය වුණා නම් මොන හරි වුණා නම් ඒවා මම මාන්දේ සෝල් ගන්න නෙමෙයි කියන්නේ. මට වෙලාව නැහැ. ඔබතුමා දන්නවා අපේ අරුන්ද අනුර ඔබතුමාගේ නායකතුමාගේ එතුමාගේ ක්වෙස්චන් එකක් තිබුණා ඉල්මනයිට් කෝපරේෂන් විකුණනවාද? අපි කවදාවත් විකුණන්නේ නැහැ. ඒක මේ බොරු කතාවක් හැමතැනම යනවා එමතුමා. ඒ මන්දිරතුමා ඒකයි මම විකුණනවා කියන වචනේ ඉල්ලාස්ස කරගන්නකෝ. හරි ලයිස් ගත කරනවාද? මම ඉන්න දක්වා මම විකුණන්නේ නැහැ. ලයිස් ගත කරනවාද? හරි ආර්ථික සබ් කමිටි එක ඒකෙන් තමයි විකුණන්නේ. හරි ඕක ඔය මේ විවාද වැඩක් වෙන්නේ නැහැ. අපි බලමු මොකද වෙන්නේ කියලා. ගරු සභාපතිතුමනි ඊළඟට ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ නඩි හතරක් තිබුණා. මං 9000 ජස්ටි මන්තුමාගේ දරා ගන්නවා කර සභාපතිතුමනි. 45 නේ. ඔක්කොම 45 එක්කම තව නඩි හතරයි. මට මොකද ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඔබතුමා දන්නවා මේ ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ඉඩම් ඊටාම අඩු ගණනට අඩු මුදලට අලෙවි කිරීමේ ක්‍රියාවලියක් තිබුණා. පෞගේ කාලේ. වොක්ෂෝලි ස්ට්‍රීට් එකේ ඉඩම් එම්මා මිස්ටර් පේන්ට් කියන කම්පැනි එකට දීලා තිබුණා 2001 ඉඳලා අවුරුදු 30කට එක ගබඩාවක් දුන්නා 2004 දී ආයි ගබඩා හතරක් අවුරුදු 2කට දුන්නා මේ අය පර්චේස් හැටියට ගත්තොත් එමේ වොක්ෂෝලි ස්ට්‍රීට් එකේ පර්චේස් 254ක් පාවිච්චි කරනවා හැබැයි බදු ගෙවන්නේ ඒගොල්ලෝ පරිහරණය කරන ඉඩමට නෙමෙයි ගබඩා භූමියට පමණයි ඒක ඊටාම සුළු ගණන් වලින් ගෙවලා තිබුණේ මේ ගැන විගණකාධිපතිතුමාගේ වාර්තාවක ඉදිරිපත් වුණා වොක්ෂෝලි ස්ට්‍රීට් එකේ ජනමසම ඉඩම් දීලා තියෙන පර්ච් එක බදු දීලා තියෙන රුපියල් 13ට කියලා. රුපියල් 13 ගානේ. දැන් රාජ්‍ය ආයතන 3කුත් පෞද්ගලික ආයතන 8කුත් මේ විශාල ඉඩම් ප්‍රමාණය පරිහරණය කරනවා. එහෙම තියාගෙන ඉන්නකොටම තමයි අවසානයේ ඔබතුමා දන්නවා ජපාන් සමාගමක් ආවා කොණ්ඩමෝනියම් වදනම යටතේ සහාධිපත්‍ය වදනම යටතේ මේකේ ව්‍යාපාරයක් කරන්න. ඒතොර ඒගොල්ලොන්ට රජයේ තක්සේරු කරු ඉදිරිපත් කරා මිලියන 6ට නමුත් මේ වෙනකොට අපි දන්නවා ශැංගිලා හෝටලේ තරම් තියෙන මිලියන 8.5ට ඒ පැත්තෙම මේ ආදිවාසීන් ගනුදෙනුව සිද්ධ වෙලා අවසානයේ කොහොමාරි මොන යම් හේතු නිසා හරි මම කියන්නේ මොකක්ද හේතු කියලා ඒ ක්‍රියාවලිය නතර වුණා. නමුත් දැන් අවසාන සිද්ධ වෙලා තියෙන දේ තමයි සභාපතිතුමනි ජනවසම JDB එකේ සභාපතිවරයා පහුගිය බදාදා අයින් කරලා තියෙනවා. මහාචාර්ය කෙනඩි මහත්මයා. මොකද ඇත්තටම යහපාලනේ පටන් ගන්නකොට ආචාර්යවරු උගත් අය මාක් හරි වගකීමකින් වැඩ කරන අය හොඳයි. හැබැයි ටිකක් කල් යනකොට ඒ අය වහකදුරු වෙනවා. දැන් අහන්න කැමති සභාපතිතුමා අයින් කරන්න හේතු අයිතියක් තියෙනවා අමාත්‍යවරයාට. හැබැයි මේ ජනවසම ඉඩම් පිළිබඳව ඉඩම් මිනිස්සු අල්ලගෙන තියෙන ඒවා, ඊටාම අඩු ගානට බදු දීලා තියෙන ඒවා, බදු මුදල් නොගෙවා තියෙන ඒවා, ඒවා ගැන මොකක් හරි ගැටලුවක් නිසාද ඉදිරිපත් කරන ඒ ප්‍රශ්නේ පිළිබඳව ඔබතුමා ගාව ලයිස්ට්ුවක් තියෙනවා නම් ඉඩම් නීති විරෝධී ආකාරයෙන් නිදහස් කරලා දීලා තියෙන ඒවා ඔබතුමාට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ සඳහා විධිමත් පරීක්ෂණයක් කරලා ඔබතුමාට වාර්තා කරන්න. ඔව් බොහොම හොඳයි මම ඔබතුමාට ඒ ලයිස්ට්ුව මම ඔබතුමාගේ ප්‍රයෝජනයට සඳහාත් එක්ක මම සභාගත කරන්නම්. දැනට JDB එකේ තියෙනවා කුමාරවත්ත අක්කර 321ක්
ගරු සභාපති මට පොඩි කෙටි වෙලාවක් තියෙන්නේ. ගරු සභාපතිතුමනි කුමාරවත්ත තියෙන අක්කර 321ක් රහතුන්ගොඩ වත්ත තියෙන අක්කර 35ක් කාන්දල්ලෝයේ තියෙන ගරුමතුමා ගරුමතුමා අහගන්න. කාන්දල්ගොඩ තියෙන අක්කර 146ක් අනවසර ඉදිකිරීම් අනවසර භුක්ති විඳීම් තියෙනවා. ගරු එමතුමා කුමාරවත්ත අක්කර 321යි රහතුන්ගොඩ අක්කර 35යි කාන්දල්ලෝයේ අක්කර 146යි තියෙනවා අනවසර භුක්ති විඳීම් අවස්ථා ගණනාවක්ම. ඒ ටික බුදුහා හොයලා බලන්න භූමි ප්‍රමාණය අක්කර 502යි එතන. ඊළඟට වොක්චෝල් ස්ට්‍රීට් එකේ තියෙන පර්ච් එක රුපියල් 13ට බදු ගෙවන තැන තියෙනවා. ඒවා බදු තක්සේරුවක් කරලා නැහැ හරියට. ගරු මන්ත්‍රීතුමනි මේ පිළිබඳව දැන් අපි අධිකරණයට ගිහින් නඩුවක් පවරලා තියෙනවා. ඒ ඉඩම් ටික නැවත ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ලබා ගැනීම ප්‍රමේය පෞගිය රජයේ සිද්ධ වෙච්ච දේවල්. මෙතුමා ඉතිහාසයේ හරි ඉතිහාසින්ද වැරදිලා මේ ඇවිල්ලා තියෙන මෙතනට. ඒ වගේම බොතුමා දන්නවා වීර කැටිය ඉඩම් දෙකක් තියෙනවා. ඒ වගේම ගම්පහ ගල්ලන්ද වත්ත තියෙනවා. ඒ ගල්ලන්ද වත්තේ මං ඔබතුමා මේ වෙලාව ඉවර වෙන්නේ. පොඩ්ඩක් මගේ වෙලාව අවසන් මට දෙන්න ඈ. ඔබතුමා කතා කරන්න පස්සේ. ඒ නිසා ඉතා පැහැදිලිව මේ தત્ත්වය තියෙනවා. රංජිත් සොයි සමත්තුමා සුනිල් නන්දිරත්තුමන්තුමා මේ කියන කාලවකවාණු වල විෂය බාර ඇමතිවරයා හිටියේ කවුද කියලා පොඩ්ඩක් දැනගෙන නැති ඔබතුමාගේ 2004 අවුරුද්දේ මේ තා ගනුදෙනු සම්බන්ධ සිද්ධ වෙන කාල සිප් ඉඩපො ඉඩම් ඇමතිවරයා කවුද 2001 ඉඳලා තියෙන්නේ 2001 ඉඳලා. හොඳයි සුනිල් නන්දිතුමා මට වෙලාව දෙන්න ඔබතුමා. You can answer, let him finish this first. Okay. ඊළඟට අවසන් කරන්න. ඊළඟට ගරු සභාපතිතුමනි මම අවසන් කරනවා විශේෂයෙන්ම තවත් ආයතනයක් පිළිබඳ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ තියෙන ලංකා බැංකුවේ පූර්ණ අයිතිය තියෙන Merchant Right Credit Bank එක විසින් ආයතන හිමිකම් පවරගත්ත MBSL රක්ෂණ සමාගම. මේ MBSL රක්ෂණ සමාගමේ හිමිකාරීත්වය ශ්‍රී ලංකා, ඒ කියන්නේ මේකේ සම්පූර්ණ අධීක්ෂණ කටයුතු තියෙන්නේ ව්‍යවසාය අමාත්‍යාංශයට. අපි දැනගන්න කැමතියි ඔබතුමාලා මේකද යම් කිසි ප්‍රතිව්‍යුහකරණයක් කරන්න උත්සාහ කරනවද? ඒක නිසා පීඩාවටපත් වෙච්ච සේවකයෝ විශාල ප්‍රමාණයක් ඉල්ලීමක් කරලා තියෙනවා. ඔවුන්ගේ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන නිසා ඒ ගැන අවධානය යොමු කරනවා මම ඔබතුමාගෙන්. ඒ වගේම මම අවසන් කරනවා විශේෂයෙන්ම මේ ජනවසමේ වගේම ප්‍රශ්නයක් ඇල්කඩුව වතු සමාගමෙත් තියෙනවා. ඇල්කඩුව වේලි සමාගමෙත් තියෙන මේ ප්‍රශ්නේ මේ ආකාරයෙන්ම ඒ වතු අද අනවසරෙන් සහ බලහත්කාරයෙන් විවිධාකාරයෙන් පරිහරණය කරනවා. මම ඔබතුමාලගෙන් විශේෂ අවධානය යොමු කරනවා මේ පිළිබඳව